සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 13 12 වෙනි පදයයි. පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය. ඒත් ආශාව ඉෂ්ට වීම ජීවන වෘක්ෂයක්ය. නිවාඩු දිනක් ලැබුණ විට පවුලේ අය සහ මිතුරන් සමග සිටින්නට බොහෝ දෙනා ආශා කරනවා. අපට තිබෙන ආශාව අපටම විශේෂිත එකක් නොව අන් අයටද පොදු එකක් බව අපට එවැනි අවස්ථාවලදී හැඟී යනවා. ඉඩ ලැබුණ දිනවලදී අපට ආදරය කරන අය සමග ගත කරන්නට අපි ආශා කරන අතරම අප සමග සිටිය යුතු වුණත් සිටීමට නොපැමිණි කෙනෙකුව මතක් වී කනගාටු වීමද ස්වාභාවිකයි. එවැනි අවස්ථාවලදී විවිධ හේතු නිසා අපගේ පවුලෙන් ඈත් වී සිටින අයට සමාදාන ඉල්ලා යාඥා කිරීම යහපත් දෙයක් වත් තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී යාඥා කිරීම සහ ශුද්ධ බයිබලයේ ප්‍රඥාව ගැන මෙනෙහි කිරීම අපට උපකාරයක් වනු ඇති. උදාහරණයක් ලෙස සාලමන් රජුගේ හිතෝපදේශයක් වන හිතෝපදේශ 13 12 සඳහන් පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය. එහෙත් ආශාව ඉෂ්ට වීම ජීවන වෘක්ෂයක් යන්න අපට මෙනෙහි කළ හැකි. මෙම හිතෝපදේශය තුළ සාලමන් රජු ඔහුගේ ප්‍රඥාව බෙදාගත් එක් බලගතු කියමනක් වන්නේ කල් දැමූ බලාපොරොත්තුවක් මගින් ඇතිවිය හැකි බලපෑම ඔහු සටහන් කිරීමයි. එනම් බොහෝ ආශා කළ දෙයක් ප්‍රමාද වීම කෝපයට සහ වේදනාවට හේතු විය හැකි. නමුත් ආශාව ඉෂ්ට වූ විට එය ජීවන වෘක්ෂයක් වැනි. එනම් එය අපට ප්‍රබෝධමත් වීමට සහ අලුත් වීමට ඉඩ සලසන දෙයක් බඳු වනු ඇති. අපගේ සමහර බලාපොරොත්තු සහ ආශාවන් ක්ෂණිකව ඉටු නොවනු ඇති අතර සමහරක් අප මෙලව හැරගිය පසු දෙවියන් වහන්සේ තුළින් පමණක් ඉටු වනු ඇති. අපගේ ආශාව කුමක් වුණත් අපට නොනවතින ප්‍රේමයකින් ප්‍රේම කරන උන්වහන්සේ තුළ අපට විශ්වාසය තැබිය හැකි. එසේම එළිදරව් 19:6 සිට 9 දක්වා පදවලට අනුව යම් දිනකදී අපි උන්වහන්සේ සමග සරණ මංගල්‍ය පවත්වමින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපගේ ආදරණීයයන් සමග නැවත එකතු වීමේ මහිමාන්විත බලාපොරොත්තුව අපට තිබෙනවා. අපි මෙනෙහි කරමු. ඉෂ්ට නොවුණු ආශාවක් නිසා අපගේ සිත කලකිරුණු අවස්ථාවක් කුමක්ද? අපට අවශ්‍යතා ඇති අවස්ථාවක දිවන් වහන්සේ අපව මුණ ගැසී අපට උපකාර කළේ කෙසේද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දිවන් වහන්ස, ඔබ වහන්සේ අපගේ ගැඹුරු ආශාව ඉෂ්ට කරනවා. ඔබ වහන්සේගේ ප්‍රඥාවට සහ ප්‍රේමයට අනුව ඒවා ලබා දෙන ලෙස ඉල්ලමින් අපගේ බලාපොරොත්තු සහ ආශාවන් අපි ඔබ වහන්සේට බාර දෙනවා. ආමෙන්.